හොඳයි අයිබුවන් කියලා ඔයාලා හැමදෙනාම පිළිගන්නවා අපේ PLC තාක්ෂණය ඔන්ලයින් පාඨමාලා සඳහා කරනු ලබන හැඳින්වීමේ මෙම වීඩියෝ එකට මේකෙදි ඇත්තටම අපි අපේ පාඨමාලාවේ සිදු කරනු ලබන මූලික කොටස් පිළිබඳව යම් අවබෝධයක් ලබා දීම තමයි මේකේ අපි සිදු කරන්නේ එතකොට මේ පාඨමාලාව ඇත්තටම අපි සාම්ප්‍රදායික පාඨමාලාවලින් ටිකක් වෙනස් විදියට තමයි මේක කරන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඇති PLC කිව්වම අපිට ගොඩාක් වර්ග තියෙනවා සීමන්ස් කියලා තියෙනවා ඕම්රන් කියලා තියෙනවා මිට්සුබිෂි සෙන්ජි තත් චයිනීස් සේවා APB සීරීස් ඒවා ගොඩක් තියෙනවා ඒ හැම එකකටම පොදු භාෂාවක් තියෙනවා ලැඩර් භාෂාව ගැන තමයි අපි කතා කරන්නේ එතකොට මේ ලැඩර් භාෂාවේ මූලික කොටස් සහ මේකේ යොදා ගන්නා විවිධ ටෙක්නික්ස් එහෙම නැත්නම් තාක්ෂණික උපක්‍රම පිළිබඳව තමයි මෙතනදී මම කතා කරන්නේ මෙතනදී ඇත්තටම අපිටම PLC එකක් ගොඩනගාගෙන PLC එකක ප්‍රැක්ටිකල්ස් අපිට ගෙදරදිම කරන්න පුළුවන් වෙන විදිහට තමයි මේ කෝස් එක ඇත්තටම ඩිසයින් කරලා තියෙන්නේ මේක සාමාන්‍යයෙන් අපි ලෙසන් එකකට රුපියල් 800ක වගේ මුදල් සුළු මුදලක් තමයි අය කරන්නේ එතකොට අපේ ලෙසන්ස් 10ක් තියෙනවා ඒකේ ඉන්ට්‍රොඩක්ෂන් ලෙසන් එක තමයි මේක හැඳින්වීමේ එක මේක සම්පූර්ණ සිංහල මාධ්‍යයෙන් තමයි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම අපි ඔන්ලයින් තාක්ෂණය හරහා ඔයාලා සම්බන්ධ වුණාම අපි ඒකට අවශ්‍ය ටියුටෝරියල්ස් එහෙම නැත්නම් නිබන්ධන වගේ දේවල් අපි සියලු දේම ඔන්ලයින් හරහා අපි ඔබට ලබා දීමට කටයුතු කරනවා එතකොට අපි බලමු මේක පාඨමාලාව කොහොමද කෙරෙන්නේ කියන එක මේකේ හැඳින්වීම අපි කොහොමද කියලා බලමු එතකොට මේ පාඨමාලාව දෙන්නෙක් විසින් තමයි සිදු කරන්නේ මේක ඇත්තටම මේ කෝස් එක ඩිසයින් කරලා තියෙන්නේ අපේ HT ඉංජිනේර් සම්පත් කියන කෙනා තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ මේක කන්ඩක් කරන්නේ මම සජීව එතකොට මේකෙදී අපි බලමු කොහොමද මේ ලෙසන්ස් ටික සිදු වෙන්නේ කියලා අපි බලමු ඉදිරිපත් කරා නම් මේකේ කන්ටෙන්ට් එක එහෙම නැත්තම් අපි මේක කර සිදු කරන ලබන මූලික කොටස් මොනවාද කියලා පළවෙනිම PLC පිළිබඳ හැඳින්වීම සිදු කරනවා ඊට පස්සේ මේක ඉන්පුට් අවුට්පුට් ටයිප්ස් එහෙම නැත්තම් සංඥා ප්‍රදාන සහ සංඥා ප්‍රතිදාන වර්ග මොනවාද ඊට පස්සේ මේවත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් සෙන්සර් මොනවාද සහ සෙන්සර් මොඩියුල්ස් මොනවාද කියන එක ඒ වගේම ලැඩර් භාෂාව භාවිතා වෙන ලැඩර් නීති රීති පිළිබඳව අපි ඉගෙන ගන්නවා ඊට පස්සේ ලොජිකල් ප්‍රෝග්‍රෑමින් තර්කානුකූලව ප්‍රෝග්‍රෑමින් කොහොමද සිදු කරන්න කියන එක මෙතනදී අපි කානෝ මැප්ස් කියලා තාක්ෂණය පාවිච්චි කරනවා ඒකම ෆයිනයිට් ස්ටේට් මැෂින්ස් FSMs කියලා තියෙනවා එතකොට මේ වගේ භාවිතා කරලා කොහොමද ප්‍රායෝගිකව ඇප්ලිකේෂන්ස් එහෙම නැත්නම් අපි ප්‍රායෝගික දේවල් කොහොමද කරන්න කියන එක පිළිබඳව තමයි කතා කරන්නේ අවසාන වශයෙන් මෝටර් කන්ට්‍රෝල් ලොජික්ස් ඔයාලා අහලා තියෙන මෝටර් කන්ට්‍රෝල් තාක්ෂණය පිළිබඳ මෝටර් කන්ට්‍රෝල් තාක්ෂණයට කොහොමද මේ අපි ඉගෙන ගත්ත දේවල් බොහොම ඉෆෙක්ටිව්ලි එහෙම නැත්නම් අපි බොහොම ඵලදායි විදියට මේක යොදාගන්නේ කොහොමද කියන එක තමයි මේකෙදි කතා කරන්නේ මුලින්ම බලමු මොකද්ද මේ PLC එකක් කියන්නේ කියලා. එතකොට මේ PLC එකක් කිව්වහම මේක බොහොම සරලව අපි විස්තර කරොත් මේක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික යුනිට් එකක්. එතකොට මේක ප්‍රෝග්‍රෑම් කරන ලැන්ග්වේජ් එක තමයි ලැඩර්. ඊට අමතරව තව භාෂාවක් තියෙනවා. නමුත් ලැඩර් භාෂාව තමයි මූලික වශයෙන්ම හැම PLC එකකටම අපි භාවිතා කරන්නේ. නමුත් ලැඩර් නොවන PLCs දැන් බොවිට චයිනීස් සේවා නිෂ්පාදනය කරලා තියෙනවා. එතකොට මේක හරියට ඉංග්‍රීසි භාෂාව වගේ ඉංග්‍රීසි භාෂාව කියන ජාත්‍යන්තර භාෂාවක් ඒ වගේ තමයි ලැඩර් භාෂාවක්. එතකොට මේක මොකක්ද කියලා හෙවත් PLC එකක් what is a PLC? PLC එකක් කියන්නේ මොකක්ද කියලා හෙවත් අපි සරලව කිව්වොත් මේක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික යුනිට් එකක්. මේක භාවිතා කරන්න පොඩි මිනි කම්පියුටර් එකක් ඇත්තටම. මේක භාවිතා කරන්නේ ඉන්ඩස්ට්‍රියල් ඔටෝමේෂන් වලට. ඒ කියන්නේ අපි කර්මාන්තශාලාවල යන්ත්‍ර සූත්‍ර ස්වයංක්‍රීයකරණය කිරීම සඳහා තමයි මේක භාවිතා කරන්නේ. මේ පිළිබඳ වැඩි විස්තර අපි ඉදිරියේදී ලෙසන්ස් වල කතා කරමු. මේ තියෙන PLC එකක් භාවිත කරපු ඇප්ලිකේෂන් එකක් එන්න නැත්නම් යෙදීමක් PLC එකක් යොදාගත් එක. ඔබට මේක බලපු ගමන් පේන ඇති ඔටෝමැටික් කා වොෂින් ප්‍රොසෙස් එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේක ඇත්තට මේ කාර් එකක් මේ බෙල්ට් එකක් දිගේ මේ විදියට කන්වේ බෙල්ට් එකක් දිගේ ධාවනය වෙනවා. එතනදී විවිධ අවස්ථා වලට මේක භාජනය වෙලා තමයි මෙතනින් එළියට යන්නේ. ඇත්තනම් කා වොෂින් කිව්වම එතකොට ඔයාලට තේරෙන මේ කාර් එකක් හෝදන එකක් පිළිබඳව තමයි කතා කරන්නේ අවසාන වශයෙන් මේ ඩ්‍රයර් එකකින් මේක වේලලා මෙතනින්
එලියට දාන එක තමයි මේක සිද්ධ කරන්නේ. ඉතින් මේ සම්පූර්ණ ක්‍රියාවලිය අපිට පුළුවන් අපි මේ කතා ගන්න PLC එක පාවිච්චි කරලා සරලව ගොඩනගා ගන්න. මේ තියෙන තවත් ඇප්ලිකේෂන් එකක් මේ රොබෝ ආම් එකකින් මේ වැටෙන වස්තු එහෙම නැත්නම් මේ වැටෙන පෙට්ටි ප්‍රමාණය ගණනලා අපි උදාහරණයක් විදිහට පෙට්ටි 10ක් මේ ලොකු පෙට්ටියට ලෝඩ් වුණාට පස්සේ මේ රොබෝ ආම් එකෙන් අරගෙන මේක පැත්තකින් තියලා තවත් 30 පෙට්ටියක් මෙතෙන්ට ලබා ගන්නවා. මේ වගේ එකට කියනවා අපි පැකින් සිස්ටම් එකක් කියලා. අපි බලමු ඊළඟට common programmable logic controllers. අපි PLC common ඒවා මොනවද සාමාන්‍යයෙන් භාවිතා කරන. අපි ගොඩක් Siemens එක තමයි ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් දකින්න වෙන මේ Siemens කියන brand එක. මේකේ තියෙන පොඩිම PLC එක logo කියලා එකක් තියෙනවා. ඒක තමයි තියෙන්නේ. ඉතින් මේවටත් ladder භාෂාව අපි කතා කරන එක apply කරන්න පුළුවන්. ඊයගම දැන් Arduino තාක්ෂණය භාවිතා කරලා හදලා තියෙන PLCs තියෙනවා. මේවා තමයි දැන් ඉස්සරහට ඉන්ඩස්ට්‍රි එකේ පාවිච්චි කරන්නේ. මේකේ විශේෂ වාසිය තමයි මේක බිලෙන් සාමාන්‍යයෙන් අඩුයි. ඒ වගේම ලේසියෙන් ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. එතකොට ආඩිනෝ භාෂාවෙන් හරි එහෙම නැත්නම් ලැඩර් භාෂාවෙන් හරි මේක පාවිච්චි කරලා මේක ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. එතකොට මේ තියෙන තවත් PLCs වර්ග කීපයක් Mitsubishi එකක් තමයි මෙතන පෙන්වලා තියෙන්නේ. මෙතනත් Mitsubishi එකක්. මෙතන Schneider series එකේ පොඩි PLC එකක් පෙන්වලා තියෙනවා. ඉතින් මේවා ඇත්තටම cost එකෙන් ගොඩක් වැඩි. ඉතින් අපි කතා කරන PLC එක ආඩිනෝ based PLC එකක්. මේක අපිට මිලදී ගන්න අවශ්‍ය නැහැ. මේක අපිට හදාගෙන ගෙදරදී ලැඩර් වලින් පාවිච්චි කරලා ලැඩර් පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. මේක බොහොම සරලයි. ඊතර මේ ප්‍රෝග්‍රෑමින් ප්‍රොසෙස් එක PLC එක ප්‍රෝග්‍රෑම් කිරීමේ ක්‍රියාවලිය තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඔබට මේක දැක්ක ගමන් පේනවා ඉතින් මෙතන කම්පියුටර් එකක් තියෙනවා. ඒ වගේම CD එකක් තියෙනවා. CD එකෙන් software එක කම්පියුටර් එකට දාගන්නවා. ඒක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ ලැඩර් භාෂාව තමයි මේ ලියලා තියෙන්නේ. software එකේ ලැඩර් භාෂාව ලියලා මේ වගේ ප්‍රෝග්‍රෑමින් කේබල් එකක් කරා මේ වගේ අපේ PLC machine එකට එහෙම නැත්නම් අපේ මිනි කම්පියුටර් එකට දාගන්න පුළුවන්. මිනි කම්පියුටර් එකේ main processor එකක් තියෙනවා, mic control එකක් තියෙනවා. ඒ mic control එකට තමයි මේක දාගන්නේ. එතකොට ඒ ප්‍රෝග්‍රෑම් එක මේක ඇතුළේ සටහන් කරලා තියෙනවා කියලා තමයි මෙතන නිරූපණය කරලා තියෙන්නේ. මේක ඇත්තටම සරල ක්‍රියාදාමයක්. අපි වැඩි විස්තර කතා කරමු ඉදිරියේදී. basic ladder programming ladder එකක් කොහොමද ප්‍රෝග්‍රෑම් කරන්නේ අපි? ලැඩර් ප්‍රෝග්‍රෑමින් එකක් කරන්නේ කොහොමද කියන්නේ මේ ලැඩර් කියන්නේ ඉනිමකක් කියන අදහසනේ. ඔබට පේනවාද මේක ඉනිමකක් වගේ මේ ලියන ප්‍රෝග්‍රෑමුත් මේ වගේ දෙපැත්තේ වර්ටිකල් ලයින් දෙකක් මැද්දේ මේ වගේ තට්ටු තට්ටු තමයි ලියන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් මේකට ලැඩර් භාෂාව කියලා කියන්නේ. ලැඩර් කියන්නේ ඉනිමකක් කියන එකනේ. ඒතර මේ එකකට කියන රංග එකක් කියලා. ඒතර මේ ස්ටෙප් එකක් අපේ මේක පඩියකට අපි කියන රංග එකක් කියලා. ඒතර මෙතන විස්තර තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම ලැඩර් භාෂාවේ භාවිත කරන මූලික සංකේත කීපයක් මම ආද ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් අඳුනලා දෙන්න කැමති. එතකොට ලැඩර් ඉන්ස්ට්‍රක්ෂන් මෙතන පෙන්නලා තියෙන මූලික සංකේත හතරක් නැත්නම් විධාන හතරක් පෙන්නලා තිනවා. ඒ වගේ මේ විධාන වල තේරුව මේ පැත්තේ සඳහන් කරලා තිනවා. දැන් එතකොට ඔයාලා සාමාන්‍යයෙන් මේ ගොඩක් PLCs ඉගෙන ගන්නකොට මේ normally close normally open කියන push buttons වල තියෙන ක්‍රියාදාමයත් එක්ක තමයි මේක ඉගෙන ගන්න යන්නේ බොහෝ දෙනා. නමුත් ඒ ක්‍රමයේ ඇත්තට සාර්ථක ක්‍රමයක් නෙමෙයි. මොකද සමහර තැන්වල පැටලි සහගත අවස්ථා ඇවිල්ලා තියෙනවා ප්‍රෝග්‍රෑමින් කරන්න ගියාම. එතකොට මම උගන්වන ක්‍රමවේදයේදී අපි මේක කිසි විටකත් මේ normally open push button එකක් normally close push button එකක් කියලා අපි කතා කරන්නේ නැහැ. එතකොට අපි මේ වගේ සංකේතයක් අපි PLC ලැඩේ භාෂාව ලිව්වොත් එහෙම එකින් අදහසනේ PLC එක සඳහා බාහිරින් ප්‍රධාන සංඥාවක් ලැබී නොමැත. ඒ කියන්නේ මේකෙන් කියන්නේ PLC එකට බාහිරින් අපි මොනවා හරි විදුලි සංඥාවක් යම්කිසි වෝල්ට් එකක් තාවත් මේක ලැබිලා නැහැ කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඒක මෙහෙම කපලා ඇන්දොත් එකෙන් අදහස් වෙන්නේ බාහිරින් සංඥාවක් ලැබී ඇත කියන එක. සමහර විට ඇත්තම අපි බාහිරින් සංඥාවක් දීලා නොතියෙන්න පුළුවන්. නමුත් මෙයා තේරුම් ගන්න විදිහ මේ තියෙන්නේ විධානීය තේරුම. ඒ කියන්නේ PLC එක තේරුම් ගන්න ආකාරය තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. PLC එක මේක තේරුම් ගන්න ආකාරය හොඳට තේරුම් ගන්න අතෝ අපි මේ බාහිරින් දෙන සංඥාවක් ගැන නේ මේ කතා කරන්නේ. අර ඒකයි මම කිව්වේ normally open normally close කියන එකත් එක්ක මේක සංසන්දනය කරන්න යන්න එපා. එතකොට මෙතන පෙන්නවා බාහිරින් සංඥාවක් ලැබී ඇත. එතකොට අපි ඇත්තටම සංඥාවක් දීලා නොතියෙන්න පුළුවන්. නමුත් PLC එක තේරුම් ගන්න මේ සංකේත දැක්කම right මට බාහිරින් සංඥාවක් ලැබිලා තියෙනවා. මේක දැක්කම බාහිරින් සංඥාවක් ලැබිලා නැහැ. ඒ කියන්නේ බාහිරින් සංඥාවක් දුන්නොත් මොකද වෙන්නේ? මේ පැත්තට සම්බන්ධ වීම සිද්ධ වෙනවා. එච්චරයි. මේකෙදි බාහිර සංඥාවක් ඇත්තටම දුන්නොත් වෙන්නේ මෙතන ඕපන් වීමක් සිද්ධ වෙනවා. ඒක තමයි මේකේ තේරුම. එතකොට අපි මේ විධානය ගත්තොත් PLC එක සඳහා ප්‍රතිදානය සක්‍රිය කර නොමැත. ඒ කියන්නේ PLC එකට සම්බන්ධ කරලා තියෙන මොන හරි බල්බ් එකක් හෝ ෆෑන් එකක් හෝ ඒ වගේ දෙයක් සක්‍රිය කර නොමැත. සක්‍රිය වෙලා නැහැ කියන එක.
එතකොට මේ සංකේතයෙන් පෙන්නන්නේ අවසාන සංකේතයෙන් පෙන්නන්නේ සක්‍රිය කර ඇත කියන එක. ඒ කියන්නේ සක්‍රිය වෙලා තියෙන්නේ. එතකොට මේකදී මේ බාහිර සංඥාවක් දීම අත්‍යවශ්‍ය නැහැ. ඒ PLC එකට. මේක ඔන් කරන්න කියලා බටන් එකකින් හරි මොනවා හරි කමාන්ඩ් එකක් දෙන්න අවශ්‍ය නැහැ. මේක ලියපු ගමන් PLC එක තේරුම් ගන්නවා රයිට් මම මේ අවුට්පුට් එක ඔන් කරන්න ඕනේ කියන එක. රයිට්. එතකොට මේ පිළිබඳ වැඩි විස්තර මම ඔබට ඉදිරියේදී ඉදිරිපත් කරන බොහොම සරල ක්‍රමවේද තියෙනවා. මේ වගේ අපි ඉදිරියේදී කතා කරමු ඔන්ලයින් ප්‍රෝග්‍රෑම්ස් තුලින්. මේ තියෙන එතන මම කියපු ඉදිරිපත් කරපු සංකේත හතර විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් තමයි මෙතන තියෙන්නේ. මේ සාමාන්‍ය push button එකක්. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයටදී මෙතන විවෘත වෙලා තියෙන push button එකක් පාවිච්චි කරලා තිනවා. මෙතන Y එක කියලා switch එක PLC එක ඇතුලේ තියෙන switch එකක් පාවිච්චි කරලා තිනවා. ඒ කියන්නේ relay එකේ switch එක. මේක තමයි අපේ output එක වෙන්නේ. මේක තමයි input එක වෙන්නේ. ඒතර output එකට සම්බන්ධ කරලා තිනවා bulb එකක්. ඒතර මේකේ වෙන්න පුළුවන් අවස්ථා ටික තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. අපි ඇත්තට මේවා පිළිබඳව දීර්ඝව කතා කරනවා ඉදිරි පාඩම් මාලාවලදී. ඔයාලටත් බලන්න පුළුවන්. මේක බොහොම සරලව තමයි ඉදිරිපත් කරන හැමදේම. අපි බලමු මේකෙන් කරපු ප්‍රොජෙක්ට් එකක් තියෙනවා මොන. ඒ ප්‍රොජෙක්ට් එක මොකක්ද කියලා අපි පොඩ්ඩක් බලමු. එහෙනම් අපේ ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් එක
එන්න නැත්නම් අපේ ඔන්ලයින් පාඨමාලාව PLC අපි පටන් ගන්නවා